රාජධහනයේ ආරම්වක පාලකයා ලෙස සලකොනු ලබන මහා විජේබාහු රජතුමා හෙවාත් පලවන විජේබාහු රජතුමා පිළිබඳව අදාපි සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඇතටම මූලික පිරිවන් අවසාන විභාගයේදී පොළොන්නරු රාජධානයේ රජවරු ගණනාවක් අපට සාකච්ඡා කරන්න තිබෙනවා එන් ප්‍රමුකම පාලකයා ලෙස සලකනු ලබන මහාවිජේපාාවු රජතුමා සුවිශේෂී පාලකෙක්. එතුමා මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයේ ඉතා වැදගත් පාලකයෙක් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාලන්නේ එතුමා කරන ලද දේශපාලන සේවාව එතුමා කර ලද ආර්ථික සේවාව එතුමා කරන ලද පාලනපුනරුත්තාහාපනය එතුමා කරන ලද ආගමික සේවාව තුමාළුගමනය විදේශපතිපත්තිය කියන මෙද ප්‍රධාන කාරණ පහතමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. එහිදීත් අපට කතා කරන්න ඕනි මේ පළවන විජේභාාවූ මුළු දිවයිනම එක්සේසත් කරපු පාලකයා. වසර හැත්තාතක චෝල පාලන කාලයක් තිබුණ ඒ චෝලපාලන කාලය තුළ රටේ දේශපාලනය අස්ථාවර වුණ ආර්ථික අස්ථාවර වුණ ආගම අස්ථාවර වුණ සමාජ අස්ථාවර වුණ මෙන්න මේ සියලු අභියෝග සාර්ථකව ජයග්‍රහණය කරලා ථ දේශපාලන බලයක් ස්ථර ආර්ථිකයක් ආගමක් විදේශපතිපත්තියක් අනුගමනය කරපු ශ්‍රේෂ්ඨ පාලකයකු ලෙස මේ විජේභාව රජ්ජුරුවෝ, රජතුමාව හඳුන්නා දෙන්න පුලුවන්කම තිබෙනවා. මෙ පළවන විජයබාව් රජතුමාගේ පාලන කාලය පිළිබඳ කතා කරල්ල පෙර. එතුමා මෙරට පාලකයාපවට පත් වනේ කෝමද කියල කතා කරන්න ඉතාම වැදගත්වයෙනවා. එතුමා රජවෙඩ පෙර රෝණේ පාලකයන් නමදනෙක් පත් වුණා. පසන මීදු රජතුමාගෙන් පස්සේ වික්‍රමබාහු, කිත්ති, මාලානකිත්ති වික්‍රමපාණ්ඩය, ජගතිපාල, පාක්‍ර පාණ්ඩය ලෝකේෂර කෙසධාතුකාශප පලවන විජේ බහු මෙ විදිට රෝහණයේ පාලකයන් නමදනෙක් පත් වුණා බැ්චෝලයෝ රජරට පොළොන්නරු ඒ පාලනය කළා මෙ රෝණය බලේට පත්තිච්ච පාලකයන් අතට පස්සන මිහිතු රජතුමාගේ පුත්‍රාවෙච්ච වික්‍රම භාවකුමාරයා වැදකත් එ පස්සෙ පාලනය ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් දුරුවල වුණා. විශේෂෙන් කතා කලොත් එහෙම එදද හතලිය එදදා පණාවගේ අතර කාලය. ගත්තොත් එේම මේ කාලි විදේශකුමාරලු බාවා බලට පත්ව වුණා. එකන දේශපාලන ඉතාම අස්ථාවරයි. මේ අස්ථාවරෝ පැවදිච්ච දේශපාලන පත්තය එදද පනායෙන් පස්සේ යම්පත්යකට වෙනස් වුණා. එතත්ත්ය ඉතාමත් මොහොද තත්ත්යට පත් වනේ අනුරාධපුර රජපෙරපතට සම්බන්ධකමක් තිබෙන මානවම්ම පරපුරේ ධටෝපතිස්ස ප්‍රභුවරයාට දාව රෝණේ මහාසාමි මො ගල්ලාල පරපුරේ රෝණේ මහාසාමිගේ දියනිය වූ ලෝතිකා කුමාරිය බිකරපු පුත්‍රයා කිත්තිකුමාරයා. කිත්තිකුමාරයා, රෝහණේ බලේට පත්තන පෙර. එතුමයි තාම දුෂ්කරජීවිතයක් ගත කලා කියලා පනාකළුව තමසාන්න සේ සඳහන් වෙනවා. ඇතරම, මේ මානවම පරපුරේ දාට උපතිස්සට දාව එවගේම මොගගල්ලාන පරපුරේ ලෝතිකාභී කරපු කිත්ති කුමාරය අන්ුරාධුවරේ රජ පරපුරට සම්බන්ධ මේ කියන පරපුර කිත්ති කුමාරය ඉතාම දෂ්කර ළමා කාලයක් ගත කරලා රෝහණ රජවුණ රෝනි රජ වනේ දස් පනස් පහියි. ඇතරටම පළවන වියමාව රජුරු පිරිබඳද අද්‍යින කරනකොට අපිතාම වැදගත් මූලාසව ඇතමයි මහාවංශය, මහාවංශය දෙවන වලුම අපිඒට සමහාර උගත්තු චූලවන්සේ කියලත් ඒ සඳහනක් කරනවා. ඒ වගේම පනාකඩුව තඹ සන්නස. ඒවගේම පනාගලුව තම සන්නස වගේම වේලක්කාර ලිපිය අිනිතාම වැදගත් වෙනවා. මේ කියන පනාකඩුව තඹසන්න සම්බවෙන්නේ මොරවක්කෝලලේ මොරවක් ෝරලේ තියෙනෙ මාතර දිෂ්ටික්කේ. මාතරදිිෂ්ටික්ේ මොරවක් ෝරලේ මොරවක ප්‍රදේශයේ පනාකඩුව ගමින් හම්බ වෙන මේ පඹසන්නස අවි ිතාම වැදගත්වයෙනවා. පළවන විජයබාවූ රජතුමා ඇත්තනම ළමාකාල ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කලා කියලා එක සඳහන් වෙනවා. ිය ජුටක්ක විස්තර කළ දැලුවොත්තේම පනාකළු සමසන්න සට අනුව පළවන විජේබා රජ්ජුරෝන්ගේ ළමාකාලේ කිත්තුකුමාරයේ කාලෙ ගල්ලෙන්වල ගස් බෙනවල සැඟවී සිදි කාල පරිච්චේදේදී ඒ තැන්වල වනපලා වනමූල්, වනගඩි ආදිය සපයාදමින් ආරක්ෂා සපයු කිත්්සිරිබින් බුදල්න්නටක් ඔහුගේ වැඩිමාල් පුතාගේ සිට ඉරහන් පවත්නිිතුරු. අනාගත පාලකයන් විසින් අත්පත් කර නොගනිත්වා කියල දීල තියෙන ගම්වරපදාානය බුද්ධරාජ බුදල්නාමාත්‍යවරයාට දීල තියන්නේ. රජකෙනගේ ළමාකාලය මෙච්කෙර දෂ්කර ළමාකාලයක් මේ ඉතිහාසේ කිසිම පාලය බුක්තිවිදල නෑ කියලා මෙ පනාකළුව තමසාහනසයෙන් පැදිලිනවා. ගස් දෙෙනවල්. ල් ලන්වල ජීවත් වෙලා තිබෙන්නේ.ඒ විතරක්නමයි පලවන විජයභාව රජරෝ වනපලා වනමුල් වනගෙඩි තමයි පොඩි කාලි කාල තියෙන්නේ. හැබැයි මෙන්න මේ කියන අනුරාධපුරේ රාජපාරපුරත් විශේෂෙන් කිත්තිකුමාරයත් ආරක්ෂා කර ගැනීම සඳහා රෝහොනේ ඉතාම වැද්දගත් ර පුරකට සම්බන්ධ විච්ච ප්‍රාදේශ පාලකයෙක් විච්ච බුද්ධරාජනැතම් බුදල්නා සනවා ක්‍රියා කළා. බුදල්නා සෙනවයාගේ සහය හොඳටම ලැබුණා. ඒ බුදල්නා සෙනවයාගේ සහයනි සහ පළවන විජයබාාව් නමින් එද්දාස් පනස් පායේදී කිත්තුකුමාරයට රජවෙන් අවස්ථාව ලැබුණා. එනිදා පළවන්නේ විජයබාාවුනමින් රජවෙච්ච කිත්තිකුමාරයා රෝණේ රජවෙද්දිී. ෂ බදල්නා මාත්‍යයාගේ සහය ලැබුණ වගේ බුදල්නා සනවයාගේ සහහි ලැබුණ වගේම මෙන දේමල් සැනවියාගේද උපකාර ලැබුණා කල සඳහන් වෙනවා. එදදස් පනස් පයේ රෝණය පාලනය කළේ කේෂධාතු කාශශප. කේෂධාතු කාශප කතරගම සත්සිිත තමයි පාලනය කළි. කේෂධාතු කාශ්ප පරාදකිරීම සඳහා පලවන විා රජතුමාට ප විජේාහු රජතුමාට බුද්ධරාජාමාත්‍ය වගේ දේවාමල්ල සෙනවයා උදවූපකාර කලා කියර සඳහන් වෙනවා. මේ නිසා පළවන විජේබාාවු එද්දස් පනන්ස් පයේදි රෝණ රජ වුණා. එතුමගේ රජවීම අත්තිශ්‍යය වැදගත්. මක ඒකට හේතුව මේට පෙර බලට පත්තිච්ච පාලකයන්ගේ බලාපොරොත්තුො වනේ. ඇතටම තමන්ගේ පලය රැකගන ජීවත්්‍යෙන එක පොදු සතුරාවිච්ච චෝලයන්ට විරුද්ධව ක්‍රියා කරන එක ඔහුන්ගේ බලාපොරොත් වනේ නෑ. ඇේ පළවන විජේභාවර ඕනේ රජවෙන්නේ තමන්ගේ පොදු සතුරා රජරට සිටිය චෝලයන්ගෙන් රට මුතුවා ගැනීමේ බලාපොරොත්තුයෙන්. පලවන විජේපාාව සතුරව වේ චෝලයෝ වසර දහස් ගල්න්නක් ස්වාධීනව පැවතිච්ච අනුරාධපුර රාජධානය චෝලයෝ නිසා බිඳවැටෙනකුට බිඳවැටිච්ච අනුරාධපුරය බේරාගණ්ඩ. රජනට බේරාගැනීම තමයි පළවන විජේබාවගේ පරමාර්ථය වනේ. චෝලයොත් මේ බව අවබෝධ කරගෙන පළවන විජේබාව රෝණේ, රජවීමත් සමඟම විශාල, සේනාවක් ලංකාවටවා. රාජේන්ද්‍ර චෝල අධිරාජ්‍යාගේ යටදේ. ශාල සේනාවක් මහාතිත්තෙන් ලංකාවටාව. මාතිත්තේ ලංකාවට ඇවිල්ලා අනුරාධපුරේ චෝලයන්ට විරුද්ධ ජනතාව විනාශ කරලා පොළොන්නරුව හරහා රෝහණේටාව. රෝහණය හිටපු මේ කියන, විජේබාව රජතුමාට විරුද්ධව රෝණේ දේශප්‍රේමි ජනතාවට විරුද්ධව චෝල සේනාව ශාල විනාසයක් කලා. එවලේ පළවෙනි විජේබාව රජතුමා මේ කියන චෝලයන්ට මූලදියෙන් නොහැකිව මලේ කඳු කරයට පලාගිය පලාගීල්ලා එතුමා ඒදී ආරක්ෂාවල ලැබවා. එතුමා රෝණයට රෝණෙත් යම්යන් තැන්වලට පලටුපාන වගේ ස්ථානවලට ගේලා ආරක්ෂාව ලබලා චෝල සේනාවට මූල දෙන්න බැරුව හිටිය. හැබැ චෝල සේනාව විනාශ කරලා යඩගියත් පළවන විජේභාවගේ අධිෂ්ථානය පළවන විජේභාවගේ අරමුණ පරාද කරන්න චෝලයන්ට පුළුවන් වුණේ නෑ. නි පළවන විජේබාාව් මහරජතුමා නැවත චෝලයන්ගෙන් විනාසවිච්ච රෝණය ශක්තිමත් ගොඩනගා ගැනීම සඳහා ක්‍රියා කලා එදි පළවන විජේබාව් රජතු ුරු අනුරුද්ද රජතුමා සමග සබධතා ඇති කරගත්තා බුරු මේ අනුරුද්ද රජු සමග සබතා ඇති කරගෙනද ආර්ථිකය ශක්තිමත් කරගෙන විශාල සේනාවක්‍රමාණු කූලෝ හදාගත්තා. මෙ විශාල සේනාවක් හදාගත්තේ පළවන විජේ බවූ, රජතුමා, කවදාහෝ චෝලයන්ගෙන් රට මුදවාගැනීමේ අරමුණ ඇතිව. මෙම රෝණේ ශක්තිමත්ව පළවල විජයේ බව් සංවිධානය වෙද්දී. නැවත චෝලිෝ රහණ්‍ය ආක්‍රමණය කළා. චෝලයෝ රෝණය ආක්‍රමණය කරනකොට පළවන විජේබාාවූ මේ වෙනගොට මානාගොල කේන්ද්‍ර කරගන ශක්තිමත්ත ගොඩිනැගමින් හිදියා. ශක්තිමත් සේනාවක් ගොඩ ලගමින් හිදිය. ශක්තිමත් ආර්ථිකය ගොඩි නගමින් හිදිය. හැබැයි චෝලයන් රෝණ ආක්‍රමණය කරපු චෝල හමුතාවේ සෙම්පතියාපවා මරණයට පත් කරලා. ප්‍රෝණ්‍ය ආක්‍රමණය කළ චෝල සේනාව විනාශ කරලා පොළොන්නරුවට ගමන් කරන්න පලවන විජේභාව රජතුමාට සමත් වනා. පොළොන්නරුවට ගමන් කරලා. පොළොන්නරුව චෝල සේනා විනාශ කරලා. පොළොන්නරුව පාලන බලය තාවකාලිකව ලබාගැනීමට මෙන්න මේ කියන විජේභාව රජතුමා සමත් වනා. මක දෙකට තාවකාලික වජයග්‍රහණයක් කියලා කියන්න. ප්‍රධානමහේතු තමයි ඇත්තනම චෝල දේශයෙන් විශාල් නාවි කහමුදාවක් ලංකාවට ඇවිල්ලා පොළොන්නරු රාජධානයේ බලේන මත්්‍රච්ච පලවන විජේභාව විනාශ කරන්න ක්‍රියා කළා. පලන විජේභාව සේනා විනාශ කරන්න ක්‍රියා කළා. ඉතා අපහසවයෙන් පණබේරාගත්ත ඉතා අපහසෙන් දිවිගලවාගත්ත පළවන විජේබාව රජතුමා, මලය කඳු කරේ කෑගලු දිස්්තිික්කේ වාකිරිගට පලාගල්ල වාකිරගලදී පනබේරාගත්තා. වාකිරි ක දුර්ගයට පලාගිල්ල එද පණබේරගත්තා. හැබැයි මෙ චෝල සේනාව නිසා පලවන විජේබාව වසර ගණනාවක් ගොඩනගාගත්ත විශාල බලය විනාශවනා. මෙසේ විනාශ වනත් පළවන විජේභාව තමන්ගේ අධිෂ්ථානසිලි භාවය. පළවන විජේභාව රජතුමාගේ ශක්තිමත් අලමුුණ බිදලදාන්ට චෝලයන් සමත් වුණේ නෑ. පළවන විජේපාවන් නැවත සංවිධානය වීම සඳහා මානාගුලට ගමන් කලා. මානාග හුලට ගමන් කරලා. මානාගෝූලේඉදගන ශක්තිමක් සේනාව සංවිධානය කරගන ඉන්නකොට ආය සංවිධානය කරගන ඉන්නකුට. චෝල දේශයට එතරක් ගැටලුවක් කාවා. චෝල පාලකයා පලවන කුලෝත්තුංග කියන පාලකයා. පළු කුලෝත්තුන් රජිතුමාගේ බලාපොරොත්තු වනේ විශේෂයෙන් යටත් විචිතාරක්ෂා කිරීමට තම මෞරාජ්‍යාරක්‍ෂා කිරීම. ඒ වඩාලුකු ප්‍රශ්නයක් කාවා. බටීර චාලුකේවක් කර්ණටකයෝ. චෝල දේශයට පහර දෙන්න පටන්ගත්තා. චෝලදසේට පහරදීම සඳහා උත්සාකිරීම නිසා. චෝලයන්ට ලංකාවකිරෙයි අවධානය යොමු කරන්ද අවස්ථාව අඩුණා. හැබැයි මෙන්නම අවස්ථාවේද පලවන විජේබාව රජතුමා තමන්ගේ සේනාව කොටස්. කටපේද එකසේනාවක් බාටහිර වෙරලෝසේ බටහිර වෙරලෝසය, අනුරාධපුරෙන් මහාතත්තරිය වෝ වගේම තවසේනාවක් නැගනර වෙරලෝස්සේ තැන් තැන්ජෑග්‍රාණය කරමින් පොළොන් අරුවට ගමන් කරන්නට කටුතු කළා. පලවන විජයබාව රජතුමා, මහානාගූල ඉඳගෙන බුත්තල මයි අංගනය, ොන්නරුවල සමීපේගී ල කඳවුරු බැඳගෙන චෝලයන් තුම් පැත්තකින් වට කරලා චෝලයන්ගෙන් දිවයින නිදහස් කර ගැනීමේ සැලැස්මා අනුගමනය කළා. ඇතරම ඒ පළවන විජේභාව රජතුමා අනුගමනය කළ සැලැස්ම ප්‍රතිඵාලයක් වශයෙන් එත්දා සැත්තෑවේදි පළවන විජේයභාව රජතුමාට චෝලයන්ගෙන් රට නිදහස් කරගන්ඩ හැකියාව ලැබුණ. පවල විජයබාව රජතුමා අවුරුදු හැත්තාතක් පැවතිච්ච චෝලයන්ගෙන් දිවයින නිදහස් කරගැනීම අතිශස්පාසු අතිසේ ලේසි අතිසසාරල කටයුත්තක් නෙමෙයි. එතුමා සතුවිච්ච රන්‍යූරීත්වය එතුමා සතුවිච්ච සේනා සංවිධානය හැකියාව එතුමා සතුවිච්ච නොපසු පස්නා උත්සාය නිසා චෝලයන්ගේෙන් රට නිදාස්කර ගණඩ පළවන විජේභාව රජතුමාට හැකියාව ලැබුණා. එනිසා පළවන්න විජේභාව රජතුමා මුල් අවස්ථාවේදදි, චෝලයන්ට විරුද්ධව සටංකරන අවස්ථාවේදදි, පළවන විජේභාාවගේ පළවන්න පරාජයේදී රවිදේවසා චල කියන සෙම්පතිවරු දෙන්නා චෝලයන්ගේ පක්ෂයට ගත්තාත්. අවසාන සරන්්‍යාපාරේදි. රවිදේවසා චල කියන සෙම්පතිවරු දෙතෙන. පළ විජේාාව රජතුමා වෙනුවෙන් සටන් කලා කියලා මහාවංශය සඳහන් වෙනවා. මේනිසා පළවනු විජේභාාව රජතුමා චෝලයන්ගේ රට නිදහස් කර ගත්තා වතරක් නෙමෙයි මෙරටේ පාලන තන්ත්‍රය යතාතත්වයට පත්්කිරීම සඳහා ක්‍රියා කරනු ලැබවා. පාලනතන්ත්‍රයේ පුලරුත්තාපනය කිරීම සඳහා ක්‍රියා කරනු ලැබවා. ශෙන් එදදා සැත්ත තුනේදී. මෙතුමා අනුරාධපුරේදී පාරම්පාරික රාජාභිෂයකයේ ලැබුව. පාරම්පාරික රාජාභිෂයකයේ ලැබීමේදී විශේෂෙන් දළතාවන්සේ තමන්ගේ බාරයට ගත්තා. දෙ වගේ මනුරාධපුර නගර එපති සංස්කරණය කලාා. හැබැ තමන්ගේ ස්ථීර අගනුවර භවෂයෙන් තෝරාගනු ලැබවේ ස්ීරාගලුවර වශයෙන් තෝරාගනු ලැබවේ න්නර. පොළොන්නරු රාජධානය ආරම්භක පාලක වනේ පළවන විජේපාව රජතුමා. පළවන විජේපාාවු රජතුමා පොළොන්නරුවේ පාලකයා වශයෙන් රජරට පාලනය තමන්ගේ රජුපාලනය නතු කරගෙන තමන්ගේ වැඩිමාසෝවිරු වීරභාාව කුමාරයාට මාපාතනතුර ප්‍රධානය කරලා. මායාරට පාලනය බාර දුන්නා. ඒ වගේම බාල සෞද්දල ජයපාවකුමාරයාට ඈපාතනතුර භාරදීලා එයාට රෝණය පාලනය බාරද කලාා. එසා මේරටේ තුන්සිංහල පාලනය විධමක්කිරීම වගේ මෙරට පාරම්පාරික තනතුරු නිලනාම ඇතිකරමින් මෙරට සාම්ප්‍රදායික පාලනය පීටවීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය අනුගමනය කරපු, ලක පලවන විජේ බව් රජතුමා. මේ පලවන විජේබව් රජතුමා ඒ සුවිශේෂී කාර්ය කලා වගේම මෙතුමා ඉතාම සාර්ථක විදේශපතිපත්තියක් අනුගමනය කලා. චෝලයන්ගේ පාලන කාලය තුළ මේරටේ විදේශපතිපත්තිය සම්පූර්ණයෙන්ම බිඳ වැටි ල තිබුණා. එනිසා විදේශපතිපත්තිය බිඳ වැටිල තිබුණා. හැබැයි අනාගතයේ චෝල ආත්‍රමණයක්, චෝලයාගේ බලපෑමක් මෙදිවයිනට එල්ලවේ වි කියෙන බලාපොරොත්තුවසා ඒ බලාපොරොත්වෙන ඒ චෝලාක්‍රම එල්ලවීම නතර කිරීම සඳහා. පලවන විජේබාව රජතුමා ඉතාමත්ම සාර්ථක ක්‍රියාවලියයක් විදේශපතිපත්ති අලදේ ක්‍රියාත්ම කළා. එතුමා ඉතාම සාර්ථක විදේශපතිපත්තියක් අනුගාමනය කළා. රජවීමට පෙරපවා බුරුමේ අනුරුද්ද රජු සමඟ, වානිිජ සබත්තා පවත්තා ගනිමින්, රෝණයට නැව් ගෙන්වා ගත් බාව සඳහන් වෙනවා. ඒසා පළවන විජයබාව රජවීමෙන් පස්සේ විවාසබදතා මගින්, තානාප සබතා මගින්, ආගමික සබතා මගින්, වෙළඳ සබත්තා මගින්. තමන්ගේ විදේශපතිපත්තිය, සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනු ලැබූ බව අපටිතාමත්ම පැහැදිලි. විශේෂයෙන් එතුමාගේ අගමේසිය කරගත්තේ ලීලාවති කුමාරිය. මෙයට මත්තෙන් රෝණේ රජවෙලා අයිටපු ජගතිපාලගේ දූ කුමරිය. ජගතිපාල අයෝද්‍යාවේසිට පැමිණිච්ච කුමාරෙක් පවසන්ඳහන් වෙනවා. එනි පලවන විජේපා වූ ජගතිපාලගේ දදු කුමරිය විච්ච ලීලාව ද අගමේසිය කරගන්නවා. එ වගේම කාලිංග වංශික චිලෝග සුන්දරී නම් කුමාරිකාව තමන්ගේ දෙවන බිසභාවට පත් කර ගන්නවා. චෝලයන් සමග එතරන් සමීප සබත්තා නැති චෝලයන්ගේ සතුර්රාජ්‍ය යයි අනුමාන කල පාණන්්ඩය කුමාරයකුට, ගේ නැගැනිය විච්ච මිත්‍යාකුමාරිය විවාහ කරල දෙනවා. එන් පළවන විජයබාවූ ඉතාම සාර්ථක විවා සබඳතා මගින් විදේශපතිපත්ති ක්‍රියාර්ත්මක කරනවා. ඒ වගේම බුරුමය සමඟ ඉතාමත්ම සමීප සබත්තා පවත්වනවා. චෝල ආක්‍රමලසාමයේ මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහා තෙරුන් වහන්සේලා බුරුම දේශයට වැඩම කළ බව සඳාන් වෙනවා. එසා බුරුම දේශයෙන් උපසාම්පදා කර්මය මෙරටට වැඩම කරලා මෙරට උපසාම්පදා කර්මය නැවත පහිතවීම පළවන විජේභාව රජුගේ ආගමීක විදේ සබතාාවල වැදදගත් පිය වරක්. චෝලයන්ගේ සතුරංවිච්ච බටීර චාලුක්‍යන් සමග ඉතාම සාර්ථක තානාපති සබදතාවයක් පවත්තා ගන්්ඩ ක්‍රියාකරන බව මූලාශ්න සඳහන් වෙනවා. මේ විදේශ සබජතාතුලින් අනාගතය මේරටටට චෝල ආක්‍රමණ එල්ලවීම. නතර කිරීම තමයි පළවන විජේබාවුගේ අරමුණ වනේ. විශේෂයෙන් පලවන විජේභාාවු රජිත්තුමා මේ අනුගමනය කරවු සාර්ථක විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිපාලයක් වශයෙන්. මේ රටට නැවත චෝලාක්‍රමණ පැමිණි බවට කිසිදු මූලාශ්‍ර සාක්ෂයක් නෑ. එකෙන් පැහැදිලි පළවන විජේභාාව සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් පාර්තපුූ. පාලකකු කියලා. මේ පලවන විජේභාවගේ විදේශපතිපත්ති වලදී ඉතාම සාර්ථක විදේශපතිපත්තිවලදී අනුගමනය කරා වගේම මේ වගේදී චෝලයන්ට පොඩි ගැටලු වක්තිපුුණා. චෝය පලවන විජේභාවග මේ ස්ථාවර පාලන ක්‍රියාවලිය පලනු විජේභාවගේ මේ ශක්තිමත් පාලන ක්‍රියාවලිය එතරම් තැකි වෙන එමදන් චෝලයන් එච්චරයකට කැමැතිනේ නෑ කියන පව ඉතාම පැහැදිලි. ගොකට හේතුව වේලක්කාරයන් ඇතිකරපු කැරල්ලෙහිදී ඉතාම වැදගත්වයෙනවා. පළවල විජේබාවගේ දූත පිරිසක් කරනාටක දේශය බාවරවත් පටීර චාලුක්්‍ය දේශය බලා ගමන් කරද්දි යන්ඩවෙන්න චෝලදේශාරා ඒසා චෝලදේශරා ගමන් කරද්දී. පළවන විජේභාවටගේ සේනාවන දූත පිරිස ඒ අධෝග කන්නාසාධිය කපලදාලා ඔන්ට ඉතාමත්ම නින්දිිත වදයිංසා පැමණු බව සඳහන් වෙනවා. මෙලෙස ඉින්දිිත වැදයිංසා පැමිණවීම නිසා පළවන විජේපාහු ඉවසුවේ නැහැ. පළ විජබාහ් එ ඉවසපු නැතිීන්ද. එතුමා චෝලදේශය ආක්‍රමණය කරන්න තීරණය කලා. ර මවුුව හැත්තාතක් චෝලියෝ ලංකාව පාලනය කරපු හින්දා. චෝලයන්ට සම්බන්ධ විච්ච, ද්‍රවිඩියන්ට සම්බන්ධ විච්චරට හිටිය. මෙරට හිටියා. එහිටපු අයාතර පිරිසක්තමයි වේලක්කාර කියන හමුදාව සඳහන් කරන්න පුළුවන්. පළවන විජේපාව රෝනෙන් පලන ජේබාව් දේශ ආක්‍රමණය කර සූදාන වෙද්ද. വලා රයෝ පොළොන්නරුවේ කරල්ලක් ඇති කලා. ශ පොළොන්න රාජ මාලිගාව පවා විනාශ කිරීමට ගිනි තැබීමට වෙලාකාරයන් ක්‍රියා කලාගිල සඳහන් වෙනවා. ඒ වෙලාවෙේ පලවන විජේපා ව රජතුමා පවාකිරිക පලාගල්ල ආරක්ෂ වෙලා පස ේලාකාරයන් සමග. එක්තර ගියවසුමකට එළබෙලා පේලක්කාර හමුදාවට පොළොන්නරු රජධානී ඉතාම වටිනාම වස්තු සම්පත විච්ච රාජ්‍ය සංකේතය විච්ච දළදා වහන්සේ ආරක්ෂාකිරීමේ බලය ආරක්ෂාකිරීමේ වගකීම වේලක්කාර හමුදාවට ලබාදුන්නා කියලා පොළොන්නරුවේ වේලක්කාර ලිපියේ සඳහන් වෙනවා. තරම පලවන විජයබාව, රජතුමා අවුරුදු හැත්තා තක් පා චෝලාධය පත්වෙන් නිදහස් කර ගැනීම. වගේම නිිතාම ළමා දුෂ්කර ළමාකාලයක් ගත කිරීම මෙරට ස්ථාවන දේශපාලන ආර්ථික තත්ත්යක් උදාකර ගැනීමට ් ඉක්වින් උදාකර ගැනීමට තිවිච්ච බාධාවක්. එනිසා මේච් වේලක්කාර හමුදාවේ ඇතිවිච්ච, කැරල් අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ ඉතාවාසනාවන්ද සිද්ධියයක්ක් ලෙස. ඊළඟකතමයි ආගමීක සේවාව. ඇතන පළවන විජේබාව, රජතුමා සාර්ථකව ආගමීක සේවා වක්සිදු කරපු පාලකයෙක්. පොළොන්නරුයි අෂ්ථායතන බී කිරීම නිර්මාණය කිරීම එවගේම ශ්‍රීපාද වන්දනාාව්‍යන බැතිමතුන් සඳහා. ගිලීමලේ නම් ගම පූජා කිරීම, විශ්තාාමසානා ඇති කිරීම, මහාමාර්ග ප්‍රති සංස්කරණය කිරීම. ජරාජීරණ විච්ච වේරවිහාාර ප්‍රතිසංස්කරණය කිරීම, යෑශත්‍රීමා බෝධීන්වහන්සේට සුදුස අවස්ථාව සුදුසු පාතාවරණයක් උදාකරදීම. එමගේ පොලොල්නරුවේ තෙමා දළදා මන්දිරයක්ඇදි කිරීම. දෛනික දළදා පූජාව පැවැත්වීම පළවන විජේබාාව රජතුමාගින්. සිද ්චි තාම වැදගත් ක්‍රියාවලිය. එවගේ පලවන විජේභාවගේ ආගමික සේවාව පොළොන්නරුවට පමණක් සීමා වනේ නැහ. රූණෙත් ජරාජීර්ණ විච්ච වරවිාර ප්‍රතිශස්කරණය කිරීමේ ක්‍රියාවලිය පළවන විජේාව රජතුමා ක්‍රියාත්මක කලා.නිසා පළවන විජේාව රජතුමා ආගමීක වශයෙන් ස්විසාල සේවාාවක් කර උපාලකේක්. ට තක්නවා පොළොන්නරුවේ පළවන විජේබාාව රජතුමා පිළිබඳව සනරත් පරණවිතාන මහත්මා ඉදිරිපාත් කරන යම්යම් අදහස්. එතමයි පලවන විජේබාාව් රජතුමා නොසිතින්න එකුදු සිංහලයකු හෝ එකුදු බෞද්ධයකු නොසිතින්නේය කියන අදහසක් එතුමා ප්‍රකාශ කරනවා. ඇතන පලවන විජේබාාව් රජතුමා නොසිටින්න ි සිංහල ජාතිය සිංහලයෝ මේරට ස්වාධීන රාජ්‍යයක් පවට පත්කර ගන්න තියෙන අවස්ථාව ගිලිහියන්න තිබුණා. ඒගේම බුරුම දේශය උපසම්පතාව වැඩම කරලා මෙරටේ බුද්ධසාාසනය ඇති කරලා බුද් උපසම්පදාව දස්තොලද උපසම්පදදාකාරමය ඇති කරලා මේරට උපසම්පදාව යාලි පිතවුණේ නැත්තං. ොදකරේතුව භික්‍ෂූන් වහන්සේලා උපසම්පදාව පවත්වීම සඳහා අවච්ච කරන අවුභික්ෂ ගණපූරණය විච්ච. ක්ෂු හසලා පස්නමක් වත් මේ රටේ වැඩහිටිය නෑ කියල සඳහන් වෙනවා. එසා බුරුමදේශ උපසම්පදාව ගෙනාව නැත්තං පළවන විජේබාාව් රජතුමා නො සිටින්න එකතු සිංහලයක හෝ එකතු බෞද්ධයකු නොසිටන්නේ යන කාරණාව පිටිතාම පැහැදිී. මේ පළවන විජේබාව් රජතුමා අනුගමනය කරපු සාර්ථක විදේශපතිපත්ති වගේම එතුමාගේ ආර්ථික ප්‍රතිපාත්තියක්ත්ඉතාම ඇදගත්ෙනවා පළවන විජයබාාව රජතුමා ඇත්‍රම ආර්ථික වශයෙන් විශාල සේවාවක් කරඩයාට අවස්ථාව ලැබුුණන්නේෑ. හැබැයි ඒ වුනාාට පළවන විජයබාව රජතුමා ඇලෑැරෑේ කැඩිබිදීගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කළ ඒ ඇහැරැලේ කැඩිබිදීගේ ස්ථාන ප්‍රතිසාංස්කරණය කිරීම නිසා මින්නේේරිය, කවුඩුලු කන්දලේව්‍යාපාරය සාර්ථක වුණා. ගේ වාරිකර්මාන්ත යතාතත්වයට පත් වනා කියන බාවිතා වැදකත්. එගේ අනුරාධපුර ප්‍රදේශයට අයත්තිච අනුරාධපුර නගරයට ආස්‍යයෙන් තියෙන ඔය නාච්චියදුව වැෑව. අද වාරිකර්මාන්ත ප්‍රතිසාංස්කරණය කලා කියර සඳන්න. පණඩු වස්නුවර වැෑව ප්‍රතිසාංස්කරණය කලා කියර සදන්නයනවා. යකෙන් පළවන විජයබාව රජතුමා බදුල්ලු ප්‍රදේශයට අයත්තිච්ච. උදුගුණවා පීනං නම් වාරිකර්මාන්තය ඉදිකිරීමේ ගෞරෝයක් ඉටුවෙනවා එනිසා පළවන විජයබාව් රජතුමාගේ පාලනකාල පරිච්චේදය තුළ මෙරටේ ආර්ථික යම්පමණකින් ස්වාධීන වෙලා යම්පමණකින් ආර්ථිකය ශක්තිමත්වෙලා ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිත වන්ඩ පළවන විජේබාාවු රජතුමාට හැකියාව ලැබනා එ පවන විjeබව රජරුව, ඒ තිග තාම සේෂඨ පලකි. එතුමාට සுවිசாල වාරිකාරමික සංවර්ධනයක් සுවිසා ආර්ථක සංවර්ධනයක් කරන්න බැරුණට බදුක්‍රම සංවර්ධනය කරලා බදුක්‍රම සංවිධානය කරලා හැකිතරං කුෂ්ිකාරර්මික සංවර්ධනයක් ඇති කරලා. හැකිතරං වාරිකාර්මාන්තප්‍රසංස්කර ඇති කරලා ආර්ථිකයේති වුණු කිරීම එතුමාගේෙන් සිදිවිච්ච ඉතාම වැදගත් සේවාාවක් කියලා සඳහන් කරන්න පුළුවංකම තිබෙනවා. පලවන විජේබාවූ රජතුමාගේ මේ කියන විශාල සේවාව නිසා පළවන විජේබාව ව රජතුමාගේ මේ කියන විශාල සේවාව නිසා එතුමාගේ පාලන කාලය අගේ කරන්න පුළුවන් ්‍යාම්යන් කාරණා තියනවා චෝලයන්ගේ මුළු දිවයිනම නිදහස් කර ගැනීම පාලතන්තර පුළරුත්තාපනය කිරීම ඇතිකර විශාල ආගමීක සේවාව එගේ ඇතිකරු විශාල ආර්ථික සේවාව ගේ ඇතිකරපුවා සාර්ථක විදේශපතිපත්තිය වගේ කාරණා ඇත්තටම එතුමා මේරටේ ඉතිහාසට සුවිශේෂී කාර්යභාරයක් ඉඩුකොරපු පාලකය කියන බව අපනිිතාම මැනවින් පැහැදිලි වෙනවා. හැබයි පලවන විජයබාව, රජතුමා සතුවිච්ච ආත්ම විශ්වාසය කෘතගුණ සැලකීම උුණන උපස්සු බස්නාව උත්සාය අපේ ජීවිතවලට ගතහැකිඉතාම සාර්ථක ආදර්ශ කියලා අපල මේදී කියන්නට පුළුවන් කමතියනවා. එනිසා පළවන්න විජේබාව රජතුමා ශී ලාංකය ඉතිහාසේ වීර රජවරුන් අතර ප්‍රමුඛතම රජකෙනෙකු බවත් එතුමාගේ චරිතය වර්තමානය අප අපගේ ජීවිත වලට එකතුකර ගැනීමෙන් අපගේ ජීවිත. පතිශය සාර්ථකය එකක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙන බවද මේදී අනිවාරයම්ම මතක්කර දිය යුතුයි. එම නිසා අදාාපි කතා කරපු පළවන විජයබාහෝ මාතෘකාව ඔබට තේරෙන් නැති කියලා බලාපොරොත්තු වෙනවා ඔබ හැම දෙනාටම ආයබුවන්.